අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමාදත්තාන වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමාදත්තාන වීරමණී සික්ඛාපදං සමාදියාමි සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අවජ්ජේ වජ්ජ දස්සිනෝ වජ්ජේ චා වජ්ජ දස්සිනෝ මිච්ඡාදිත්ති සමාදාන සත්තා ගච්ඡන්ති දුග්ගතින්ති පින්වත්නි මෙම ගාථා පාඨය බුදුරජාණන් වහන්සේ මිත්‍යා දෘෂ්ටිය සමාදන් වන සත්වයාට වන දේ පැහැදිලි කරලා ගාථා පාඨය මිත්‍යා දෘෂ්ටිය මොකක්ද කියන එකත් මේ ගාථාවේ දක්වනවා අවජ්ජේ වජ්ජ දස්සිනෝ නෙවරදි දෙයක් තියෙනවා නම් ඒ නෙවරදි දේ වරදයි සිතනවා වජ්ජේ චා වජ්ජ දස්සිනෝ වරදෙහි නිවැරදි බව සිතනවා. එසේ වරද නිවැරදි ලෙසත් නිවැරදි දේ වරද ලෙසත් ගන්නා වූ තැනැත්තෙක් ඉන්නවා නම් ඒක තමයි මිච්ඡාදිත්‍ය කියලා කිව්වේ. මිච්ඡාදිත්‍ති සමාදාන සත්තා ගච්ඡන්ති දුග්ගතින්. එසේ මිත්‍යා දෘෂ්ටිය සමාදන් වන මිත්‍යා දෘෂ්ටියට එල්බ ගන්නා වූ සත්වයෝ ඇද්ද ඒ සත්වයෝ දුගතියට පැමිණෙනවා කියලා දේශනා කළා. ඉන්සා අපි මිත්‍යා දෘෂ්ටිය සම්‍යක් දෘෂ්ටිය කියන මේ කාරණා දෙක මනවින් වටහා ගත යුතුව තියෙනවා. විශේෂයෙන්ම අද වර්තමානයේ බෞද්ධයන් මේ හොඳින් දත යුතුයි. මොකද අපට පැහැදිලිව පෙනෙන්නට තියෙන දෙයක් ලංකාව පුරාම මහා දරුණු මිත්‍යා දෘෂ්ටි වසංගතයකින් විනාශ වීගෙන යන බව. මිත්‍යා දෘෂ්ටිය පැතිරෙනවා හැම ආකාරයකින්ම. පුවත්පත් දෙස බැලුවත් පුවත්පත් තුළිනුත් මිනිසුන්ව මිත්‍යා දෘෂ්ටියට හරවනවා. තවත් තවත් වෙනත් මාර්ගවලිනුත් මිනිසුන්ව මිත්‍යා දෘෂ්ටියට හරවනවා.
මේ හැම එකටම ගොදුරු වෙන්නේ අහිංසක සිංහල බෞද්ධ ජනතාව. එනිසා මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ පාඨයට අනුව මා මිච්ඡා දිට්ඨි සම්මා දිට්ඨි කියන්නේ මොකද්ද කියලා පැහැදිලි කරලා දීලා ඒ අනුව තවත් ධර්ම කරුණු සල්පයක් වටහා දෙන්නට බලාපොරොත්තු වෙනවා. අපි බෞද්ධයන් නම් නිරතුරු අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුරජාණන් වහන්සේ සරණ යනවා. ධම්මං සරණං ගච්ඡාමි කියලා ධර්මයේ සරණ යනවා. පින්වත්නි උදේ හවස මෙසේ තෙරුවන් සරණ ගියත් අපට දකින්නට තියෙන්නේ අපේ බෞද්ධ ජනතාවගෙන් අතලස්සක්වත් බුදුදහමේ ආසන්නකවත් නැති බවයි. මා මේ කරුණ විග්‍රහ කළ දෙනකොට මේ පින්නතුන්ට තේරෙවි මම කියන දේ සත්‍යයක්ද අසත්‍යයක්ද කියලා. යම් දවසක බෞද්ධෙක් වශයෙන් තෙරුවන් සරණ ගිහිල්ලා බුද්ධං සරණං ගච්ඡාමි කියලා කිව්වනම් එකෙන් අදහස් කරන්නේ මම බුදුන් සරණ යනවා කියන දේම පමණක් නෙමෙයි මම ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිගන්නවා කියන එකත් එහි ඇතුළත් වෙනවා. ඒකයි ධම්මං සරණං ගච්ඡාමි කියන දෙයින් තේරුම් ගන්නට ධම්මං සරණං ගච්ඡාමි කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිගත්තා විතරක් නෙමෙයි ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිපදිනවා කියන එකත් එහි තියෙනවා. අරියටම මගේ පිළිපදිනවා කියන එකයි ධම්මං සරණං ගච්ඡාමි කියලා අදහස් කරන්නේ. මේ කාරණා දෙකට අනුව ඊගාවට සංඝං සරණං ගච්ඡාමි කියලාත් කියනවා. මොකද ධර්මය පිළිපැද්දා නම් ඒ ධර්මයට අනුව පිළිපැදලා ප්‍රතිඵල ලැබුපු ඇත්තන් ඉන්නට ඕනේ. ඒ ඇත්තන් තමයි ආර්ය සංඝයා කියන්නේ. අපිට ඒ ආර්ය සංඝයා සාක්ෂිය. ඒ අනුව තමයි අපි මේ ගමන ඉදිරියට යන්නේ. පින්වත්නි සමහර විට සමහර දෙනා කියන දෙයක් තියෙනවා බොහෝ වෙලාවට අප අහලා තියෙනවා මේ බුදුරජාණන් වහන්සේට වැඳුම් පිදුම් කළ වැඩක් නැහැ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා කියලා. ඒ නිසා ජීවත් වන දෙවියන්ට වගේ ඇත්තන්ට දේවාවතාරවලට නමස්කාර කිරීමෙන් වැඳුම් පිදුම් කිරීමෙන් ඊට වැඩිය ප්‍රතිඵල ලබන්නට පුළුවන් කියන මිත්‍යා දෘෂ්ටියක් සමහර උගතුන් යයි කියන පිරිසක් විසින් පතුරවා හරින බව මම හිතනවා කාටත් රහසක් නෙවෙයි. මේ තුන් හැමදෙනාම තේරුම් ගන්න තුන් දෙයක් තමයි බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කරන මුහුදු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කරන විටත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 236ක් ගත වෙලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 236ක් ගත වුණත් එදා වාසය කරපු ශ්‍රී ලාංකික ජනතාවට බුද්ධාම නිෂ්ඵල දෙයක් වුණේ නැහැ. අප්‍රමාණ රහතන් වහන්සේලායි බුදුරජාණන් වහන්සේගේ දහම අනුව කටයුතු කළා මේ බුදුදහමේ ප්‍රතිඵල ලැබුවා. මෙලොව වශයෙන්ුත් පරලොව වශයෙන්ුත් දෙකෙම ප්‍රතිඵල ලැබුවා. අපි අපේ රට පිළිබඳව වර්ණනා කරනවා නම් මහා සෞභාග්‍යමත් අතීතයක් ගැන අපි කතා කරනවා නම් අපි කතා කරන්නේ පින්වත්නි අපේ බෞද්ධයන් ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව පිළිපැදපු කාල සීමා තුළයි. අනුරාධපුර යුගය ගැන තමයි අපිට කතා කරන්න සිද්ධ වෙන්නේ එහෙම කතා කරනකොට. ඉන්නහට බලන්න පොළොන්නර යුගයට පැමිණිච්ච අවස්ථාවේ ඉඳන් මොකද අපිට උනේ කියලා. මෙසේ පරිහානියට පත්වන්නට හේතුව වෙන දෙයක් නෙමෙයි දවසින් දවස මිත්‍යා දෘෂ්ටියට නැඹුරු වෙලා බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයෙන් පිටපැනීම බව අමතක කරන්නට එපා. අද අපි ඉන්නේ 21 වෙනි සතවර්ෂයට ආසන්න වෙමින් ඔන්න මෙන්න තිබියදී අපි ඉන්නේ. එනිසා අපට හිතන්නට දේවල් තියෙනවා. ලෝකය ගැන හිතන්නට ඕනේ. ලෝකය කොහටද යන්නේ කියලා අපි හිතන්නට ඕනේ. අපි බොහොම විමසිල්ලෙන් යුක්තව ලෝකය දෙස බලන්නට ලෝකයා මිසදිටු අතහරින අවස්ථාවක අපි තව තවත් මිසදිටු වලට ගැලෙනවා. සමහර ඇත්තන් ලෝකයේ තමන්ගේ තියෙන දර්ශනවල වැරදි බව වටහා ගනිමින් සත්‍ය දර්ශන පසුපස එනවා. බලන්න පින්වත්නි සමහරක් වෙලාවට අපේ බෞද්ධයන් නිකන් ලාභ සත්කාර
තමන්ගේ යම් යම් පෞද්ගලික අපේක්ෂාවන් සඳහා බුදුදහම වෙනස් කරනවා. නමුත් ලෝකයේ සමහර ඥානවන්තයන් බුදුදහම වැළඳ ගන්නවා. බුදුදහම වැළඳ ගන්න ඒ ඇත්තන්ට බුදුදහමේ මොනවත් නැහැ ලාභ සත්කාර. ඒ ඇත්තන් බුදුදහමේ හරය තේරුම් අරගෙනයි ඒ ඇත්තෝ බුදුදහම වැළඳ ගන්නේ. ඒ වැළඳ ගත්තහම ඒ ඇත්තන් හොඳ බෞද්ධයන් වෙනවා. මොකද ධර්මයේ දැනගෙන මේ ධර්මයේ ශාන්තිය අවශ්‍ය නිසායි ඒ ඇත්තන් වැළඳ ගන්නේ. අපට උත්පත්තියෙන් ලැබිලා තියෙනවා. අපට ලේබල් එකක් වැදිලා තියෙනවා අපි බුද්ධාගමයි කියලා. නමුත් අපි බුදුදහම දන්නවද? මොකද්ද බුදුදහමේ දන්නේ? පින්වත්නි සමහරක් වෙලාවට අහන ප්‍රශ්න දිහා බලනකොටත් කරන කියන දේවල් දිහා බලනකොටත් හොඳටම පැහැදිලි දෙයක් තමයි අපේ බෞද්ධයන්ගෙන් 90%කටත් වඩා බුදුදහම කියන්නේ මොකද්ද කියන එකවත් තේරුම් අරගෙන නැති බව. එනිසානි කියන්නේ බුදුදහම මෙලවට වැඩක් නැහැ පරලොවට තියෙන්නේ කියලා. දහම ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ධර්මයේ ගුණ කියනකොට සංදිට්ඨිකෝ අයං ධම්මෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ. බලන්නට සංදිට්ඨිකෝ අයං ධම්මෝ, මේ ධර්ම සාන්දෘෂ්ටිකයි. සාන්දෘෂ්ටිකයි කියන්නේ ditthadhamma vedaniyai. මේ ආත්ම භාවයේදීම මේ විපාක ලබන්නට පුළුවන්, මේ අනුසස් ලබන්නට පුළුවන්. අකාලිකෝ මැරිලා ලබනවා කියන එකක් නැහැ මේක. කාලයකට තල්ලු කරන්නේ නැහැ ධර්මයේ අනුසස් ලැබීම. මේ ප්‍රතිපදාවේ ප්‍රතිඵල ගැනීම කාලයකට තල්ලු කරන්නේ නැහැ. මේක අකාලිකයි. පටන් ගත්ත යම් වෙලාවකද හරියට පටන් ගත්ත නම් පටන් ගත්ත වෙලාවේ ඉඳන් මේක අනුසස් තියෙනවා. ඒහි පස්සිකෝ කියලා ගුණයකුත් තියෙන බව දන්නවනේ. ඒහි පස්සිකෝ කියන්නේ එව බලව කියලා ආරාධනා කරනවා. එන්න බලන්න කියලා ආරාධනා කරනවා. පින්වත්නි මේ ධර්මයේ අනුසස් මෙලව ලබන්න බැරි නම් කොහොමද අපි එන්න බලන්නට කියලා යම්කට ආරාධනා කරන්නේ? ඇත්තයි අපි දකින්නේ නැහැ ප්‍රතිඵල ලැබෙනවා. බොහෝ විට සමාධි සිල් ගන්නවා, දහස් ගණන් සිල් ගන්නවා, සංඝික දාන අනන්ත ප්‍රමාණ දෙනවා, නෙක් අන්දමේ පින්කම් කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ අනුසස් පිළිබඳව තියෙනවා සැකයක් මේවා ලැබෙනවද කියන එක. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ලැබෙනවා කියලයි. නමුත් ලැබෙන්නේ නැත්නම් කොතනද වරද? ප්‍රධාන වරද පින්වත්නි දෘෂ්ටියේ වරද්දා ගැනීමයි. අපි කුසල් මුවාවෙන් අද බොහෝ විට කරන්නේ අකුසල. බුදුරජාණන් වහන්සේ කුසලය අකුසලය හොඳට පැහැදිලි කරා. ලෝභෝ භික්ඛවේ නිදානං කම්මානං සමුදයායන ආදී වශයෙන් දේශනා කළා. යම් භික්ඛවේ ලෝභපකතං කම්මං ලෝභජං ලෝභ සමුදයං යන ආදී වශයෙන් ප්‍රකාශ කරනවා. ලෝභ ද්වේෂ මෝහ හේතු කොටගෙන යම් කර්මයක් කරනවා නම් ඒ කර්මය අකුසල්. ඒ කර්මයේ විපාක දුක් විපාකයි. ඒ වගේම අලෝභ අද්වේෂ අමෝහ හේතු කොටගෙන යම් කර්ම කරනවා නම් ඒ කර්මය සුව විපාක ගෙන දෙනවා. ඒක තමයි කුසල කර්මය කිව්වේ. ඒ නිසා පින්වත්නි තීරණය කරන්න එපා යම් කරන ක්‍රියාව දෙස බලලා මේක කුසල කර්මයක්ද මේක අකුසල කර්මයක්ද කියලා. බොහෝ විට කර්මය ගැන කතා කරන ආගම් තියෙනවා. දැන් අපි හිතමු හින්දු ධර්මයක් කර්මය ගැන කතා කරනවා. ඒ වගේම සායි බබාත් කර්මය ගැන කතා කරනවා. ඒ ඇත්තන් කියනවා මේ විදිහට කර්මය විග්‍රහ කරලා තියෙනවා කියලා. අප දැක්කා එක්තරා සුදු ජාතිකයෙක් ලියලා තියෙන පොතක කර්මය ගැන විග්‍රහ කරලා තිබුණා සායි බබා ගැන බොහොම පැහැදිලා. ඒ ඇත්තා මෙන්න මේ විදිහටයි ඒ කර්මය විග්‍රහ කළේ. බලන්න මේක හරිද කියලා. පිළිගන්නවා අපි සංසාරේ එන ගමනක මේ එක අවස්ථාවක් කියලා. ඒ සසර එන ගමනේ අපි හොඳත් කරනවා නරකත් කරනවා. හොඳ කර්මවල විපාක ලැබෙනකොට සැපයි. නරක කර්මවල විපාක ලැබෙනකොට දුකයි. ඒ කියනවා නරක කර්මවල විපාකය නරක විපාකය හොඳ වැඩ කිරීමෙන් නවත්වන්නට පුළුවන් කියලා. බලන්න නරක විපාකය දුක් විපාකය හොඳ වැඩ කිරීමෙන් නවත්වන්නට පුළුවන් යටපත් කරන්නට පුළුවන් කියලා. බැලු බැල්මට බොහොම සාධාරණයි. එන්නට බලන්න බුදුරජාණන් වහන්සේගේ දේශනාව.
බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ක්‍රියාව නෙමෙයි කර්මය කියලා. බුදුහාමුදුරුව දේශනා කළේ චේතනාවයි කර්මය කියලා. චේතනාහං භික්ඛවේ කම්මං වදාමි කියලා මේ පින්නතුන් හොඳට අහලා ඇති. චේතනාවම කර්මයයි චේතයිත්වා කම්මං කරෝති. චේතයිත්වා කම්මං කරෝති. ඒ කියන්නේ චේතනාව ප්‍රධානව බලපානවා කර්ම කරන්නේ ඊට පස්සේ. ඒ නිසා ක්‍රියාව නෙමෙයි කර්මය වෙන්නේ චේතනාව බව නැවත තහවුරු කරගන්න. ලෝකයේ මිනිස්සු හොඳ වැඩ කරනවා. හොඳ වැඩ කරාට චේතනාව පිරිසිදු නැහැ. බොහෝ දෙනෙක් හොඳ වැඩ කරනවා පේනවනේ අපේ සමාජයට බැස්සහම. ඒ හොඳ වැඩ මුවාවේ තියෙන්නේ මොනවද? බොහෝ විටම තෘෂ්ණාව. සමහරක් වෙලාවට එකට එක කිරීම. මේ වගේ ක්‍රියා කවදාවත් කුසල පක්ෂයට ගැනෙන්නේ නැහැ. මෙන්න මෙහෙම දෙයක් පින්වත්නි. අපිට මේ ගැන කතා කරන්න වෙලා තියෙනවා. මොකද අපි භික්ෂුන් වහන්සේලා වශයෙන් බුදුදහමට විපතක් වෙනවා නම් ඒ ගැන කතා කරන්න ඕනේ. අපි අහිංසක බෞද්ධයන් අපි ආරක්ෂා කරගන්න ඕනේ. අපි භික්ෂුන් වහන්සේලා වශයෙන් අපේ ජනතාව බෞද්ධ ජනතාව විනාශ වෙලා යද්දී අන්ධයන් ගොළුවන් බිහිරන්සේ හකුලාගෙන සිටිනවා නම් ඒක මහා පෞකාරකමක්. ඒක ශාසනය විනාශයට ඉඩ දීලා තමන් අහක බලා ගන්නවා වෙනවා. නිසා පින්වත්නි අපට අයිතියක් තියෙනවා අපේ බෞද්ධ ජනතාව නමග යනකොට යම් යම් කරුණු උඩ ඒවා හඳුන්ලා දෙන්නට. සමහර කාලවලට සමහර දෙනා කියනවා අපි සායි බබාට බනිනවා කියලා නැත්නම් දෙවියන්ට බනිනවා කියලා. මම ඒ අත්තංගෙන් අහන්න කැමති කොයි වෙලාවේද මොනවා කියලාද අපි බැනලා තියෙන්නේ. මම නෙමෙයි පින්වත් මේ හිතන්නට එපා. මේ කා කෙරෙහිවත් ද්වේෂයෙන්වත් නැත්නම් කවුරුත් කාටවත් යහපතක් වෙනවට අකමැති නිසාවත් නෙමෙයි මේ කියන්නේ. අපි කැමති දායකයන්ට යහපතක් වෙනවනම් දායකයන්ට සහනයක් සැලසෙනවනම් අපි කැමති. නමුත් අප දන්නවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව නම් මේ යන ගමනේ කිසි සහනයක් කිසි යහපතක් නැහැ කියලා. ඉතින් ඒ නිසා අපේ බෞද්ධයන් අපි ආරක්ෂා කරගන්න ඕනේ. ඒ උඩ තමයි අපි සමාජකරට කරුණ වටහලා දෙන්නේ. මේ කරුණ වටහදීම නිසා මේ ධර්ම දේශනාව අහන මේ පින්නතුන්ගෙන් ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටින්නේ තමන්ගේ ඔළුවේ තියෙන දෘෂ්ටි පොඩ්ඩක් අයින් කරගන්නට. ඔය එල්ලිලා ඉන්න දේවල් පොඩ්ඩක් අයින් කරගන්න. මං කියන දෙයට එල්ලෙන්නත් එපා. මං කියන්නේ නෑ මා කියන දෙයම ඔයත්තු පිළිගන්නට ඕනේ කියලා. ඔයත්තු හිතාගෙන ඉන්න දේ පිළිබඳව පොඩ්ඩක් මධ්‍යස්ථ වෙන්නට. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පින්වත්නි මේ පින්තුන් අහලා තියෙනවානේ කාලාම සූත්‍ර වගේ සූත්‍ර. මේ සූත්‍රවල දේශනා කරනවා පරම්පරාවේ අවුරුදු දහස් ගණන් තිස්සේ ක්‍රියා කරගෙන ආවා වුණත් ඒවා එකපාරට පිළිගන්නට එපා. ඒවා ප්‍රතික්ෂේප කරන්නටත් එපා. ඒ වගේම බොහෝ මහා උගතෙක් කිව්වා කියලා නැත්තම් මහා පඬිතෙක් කියලා කිව්වා නැත්තම් බොහොම වයසට ගිය කෙනෙක් කිව්වා කියලා ගිහියෙක් හෝ වේවා පැවිද්දෙක් හෝ වේවා මේ කවුරු කිව්වත් පිළිගන්නට එපා එකපාරට. ඒ වගේම ප්‍රතික්ෂේප කරන්නටත් එපා. බුදුරජාණන් වහන්සේ එතනදී කළ යුත්තේ කුමක්ද කියලා හොඳට පැහැදිලි කරලා තියෙනවා. මේ පිළිතුරුන්ගෙන් කාගෙන් ඇහුවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම මොකද්ද කියලා අපේ පින්නතුන් කියාවේ බුදුහාමුදුරන්ගේ ධර්ම චතුරාර්ය සත්‍යයයි කියලා. අන්න ධර්ම ඒකයි. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා යා යුතු පාරක් පෙන්වුවා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් ලෝභ දේශ මෝහ දුරු කිරීමයි. යම්කිසි ඒ කියන දේ යම්කිසි කෙනෙක් කියනවා නම් යම් දෙයක් ඒ කියන දේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය හා සසඳා බලන්නට. මේ පිළිතුරට හොඳ බුද්ධියක් තියෙනවා. කවුරුත් දන්නවා දුක, දුකට හේතුව, දුකින් මිදීම, දුකින් මිදීමේ මාර්ගය කියන මේ චතුරාර්ය සත්‍යය. ඉතින් මේක හා සංසන්දනය කරලා බලන්න. බලන්න කියන කරන දේවල් ඒ දුකින් මිදීමේ මාර්ගයට වැටෙනවද නැත්නම් ලෝභ, ද්වේෂ, මෝහ දුරු කිරීමේ මාර්ගයට වැටෙනවද කියලා. ලෝභ, ද්වේෂ, මෝහ දුරු කිරීමේ මාර්ගයට වැටෙන්නේ නැත්නම් චතුරාර්ය සත්‍ය ධර්මය හා සැසඳෙන්නේ නැත්නම් ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයක් කියලා හිතන්නට එපා. එනිසා ඒක ප්‍රතික්ෂේප කරන්න. මේ පින්නතුන් මා කියන දේ පිළිගත යුත්තේ ඒ ආකාරයෙන්මයි.
මං දැන් පිළිගත යුතු ආකාරය පෙන්වුවා. ඒ නිසා මා දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව මේ පිළිතුරු සිහිනුවණින් විමසන්නට. දැන් අපිට ඒ කර්ම විභාගයේදී නැවත මං ඒ මාතෘකාවට එනවා. මෙන්න මෙහිම අවස්ථාවක් ගැන අපිට එක සදහවතෙක් කිව්වා. ඇවිල්ලා කියනවා ස්වාමීනි මේ ඔබ වහන්සේ ධර්ම දේශනා කරනවා අපි හොඳට අහලා තියෙනවා. ඒ වුණාට මේ සායි බබා පිළිබඳව ඒ කියන ක්‍රමය හොඳ නැහැ. මොකද බොහෝ දෙනාට යහපතක් වෙලා තියෙනවා කියලා. ඉතින් මං හෙව මොකෙන්ද? නෑ සමහර දෙනා බුද්ධාගමේ ඉන්නකොට ඉස්සර හොඳ වැඩ කරේ නැහැ. දැන් ඒ අදහිමට ගියාට පස්සේ හොඳ වැඩ කරන්න පටන් අරන් තියෙනවා කියලා. පින්වත්නි බලන්න දැන හෝ නොදැන හෝ බුදුරජාණන් වහන්සේට කරපු අපහාසය. කාගේ වරදද? බුද්ධාගමේ හිටියයි කියලා බුදුදහම දැනගෙන හිටියේ නැහැ. අම්මගෙන් තාත්තගෙන් සීල් එකක් ගහගත්ත මම බුද්ධාගමේ කියලා බුද්ධාගමට අනුව කටයුතු කරේ නැහැ. ඒ නිසා විපතට පැමිණලා හරි කරදරයට හරි වැටුණා. වැටුණාට පස්සේ වෙනත් තැනකට ගිහිල්ලා කියනවා එතකොට මම බුද්ධාගමේ හිටපහම මට සැනසෙල්ලක් ලැබුණේ නැහැ. දැන් මට සැනසෙල්ලක් ලැබුණා කියලා. එතනදී අපි ඒ තැනැත්තියගෙන් ඇහුවා හොඳයි ඒ ගිය මොකටද? මම සැනසෙල්ලක් ලැබෙන්නට. ඒ ඇත්තන්ට යහපත සඳහා. හොඳයි දැන් එහෙනම් ඒ ඇත්තෝ කරුණාව මෛත්‍රිය ආදී දේවල් දියුණු කරනවා නම් කරුණාවෙන් කටයුතු කරනවලු මෛත්‍රියෙන් කටයුතු කරනවලු. දැන් මේ කරුණාවෙන් මෛත්‍රියෙන් කටයුතු කරන්නේ මොකටද? ඊනත් බලන්න හොඳට විමසලා මේක ඇත්තද නැත්තද කියලා. ඒ කටයුතු කිරීම තමන්ගේ පෞද්ගලික ලාභ අපේක්ෂාවෙන් නෙමෙයිද ඒ කරුණාව ඒ මෛත්‍රිය. බුදුරජාණන් වහන්සේ කරුණාව මෛත්‍රිය වඩන්නේ කියලා දේශනා කළේ තමන්ගේ ආධ්‍යාත්මය පිරිසිදු කරගන්නට මිසක් තමන්ගේ ලාභ සත්කාර අපේක්ෂාවෙන් කරුණා මෛත්‍රිය වඩන්න කියලා දේශනාවක් නැහැ බුදුදහමේ. ඒ වගේම අපි සම්‍යක් දෘෂ්ටිකයන් වශයෙන් කටයුතු කරද්දී ඒ සම්මා දිට්ඨිය මිච්ඡා දිට්ඨිය මොකද්ද කියන එක තේරුම් ගත යුතු නිසා මම තවදුරටත් ඒ පහදලා දෙනවා. බුදුරජාණන් වහන්සේ මහා චත්තාරීසික සූත්‍ර විග්‍රහයේ මේ සම්මා දිට්ඨිය ආර්ය සම්මා දිට්ඨිය වශයෙන් ඒ වගේම ලෝකීය සම්මා දිට්ඨිය නැත්නම් ලෝකීය සම්මා දිට්ඨි ලෝකෝත්තර සම්මා දිට්ඨි වශයෙන් දැක්වුවා. ඒ ලෝකෝත්තර සම්මා දිට්ඨිය පිළිබඳව කියනවා ඒක අනාශ්‍රවයි. ලෝකීය සම්මා දිට්ඨිය සාසවයි ආශ්‍රව සහිතයි. එයි මේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය අනාශ්‍රවයි කියලා කිව්වේ. පින්වත්නි ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන එක සෝවාන් මාර්ගයට පැමිණිච්ච තැන් සිටන් පවතින එකක්. දුක දුකට හේතුව දුකින් මිදීම මිදීමේ මාර්ගය පිළිබඳව අවබෝධක් ඥානයයි. ඒක සාමාන්‍ය කෙනෙකුට නැහැ. ඒක මාර්ගඵල අධිගමනය කළ තැනැත්තාටයි පවතින්නේ. ඇයි එහෙම කිව්වේ? ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨියට පැමිණිච්ච තැනැත්තාට කවදාවත් තෘෂ්ණා වර්ධනය සිද්ධ වෙන්නේ නැහැ. තෘෂ්ණාව මර්ධනය වීමයි සිද්ධ වෙන්නේ. බලන්න සෝවාන් ඵලයට පැමිණෙනවා. සෝවාන් ඵලයට පැමිණිච්ච තැනැත්තාට සත්තක්කත්තු පරමෝ කියලා කියනවා. ඒ කියන්නේ ඒ තැනැත්තාට එයාගේ කාම තණ්හාව කාම ලෝකයේහි ආත්ම හතක් පමණක් සැරිසරවන්නටයි ශක්තිමත් වෙන්නේ. ඒ තරමට එයාගේ කාම තණ්හාව දුර්වල වෙනවා. එයා ආපස්සට එන්නේ නැහැ සෝවාන් වෙච්ච කෙනා ඉදිරියටමයි යන්නේ. ඒ නිසා සකදාගාමි වෙනවා. එතකොට කාම තණ්හාව බලවත් වෙන්නේ මේ කාම ලෝකයේට එක සැරයක් ගෙන්නනට විතරයි. ආයිත් පස්සට එන්නේ නැහැ ඉස්සරහටම යන්නේ. අනාගාමි වෙනවා. ආයි කාම ලෝකයට ගේන්නෙම නැහැ. රූප අරූප තණ්හා තියෙන නිසා බඹලොවින් බඹලොවට ගොස් හෝ යම් තැනකදී ඒ අත්තම් සකල ක්ලේශයන් ප්‍රහීණ කරනවා. ඒකයි ලෝකෝත්තර සම්මාදිට්ඨියේදී ලෝකෝත්තර මාර්ගයේදී ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී ඒ මග අනාශ්‍රවයි කියලා දේශනා කරේ. ඒ වගේම ලෞකික සම්මාදිට්ඨියකුත් තියෙනවා. ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨිය නැත්නම් ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තිබුණේ නැති වුණත් ලෝකීය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන තැනැත්තාට
කුසල් රැස් වෙනවා. ඒ වගේම ඒත නැත්තා ක්‍රමක්‍රමයෙන් අර ලෝකෝත්තර තත්වයට ආසන්න වෙනවා. ඒකයි දේශනා කළේ යම් භික්කවේ අලෝභපකතං කම්මං අලෝභජං අලෝභ සමුදයං අලෝභේ හේතු කොටගෙන අද්වේෂේ හේතු කොටගෙන අමෝහේ හේතු කොටගෙන යම් කර්මයක් කරනවාද තං කම්මං කුසලං ඒ කර්මයේ කුසල් තං කම්මං සුඛ විපාකං ඒ කර්මයේ සැප විපාක ගෙන දෙනවා තං කම්මං කම්ම නිරෝධය සංවත්ති කියලා දේශනා කළා ඒ කර්මය කර්ම නිරෝධය පිණිස නැත්නම් දුකින් මිදීම පිණිස හේතු වෙනවා කාටද ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන කෙනාටයි ඉන්සා කුසල කර්මය ලෞකික සපත් ලබා දෙන්නට හේතු වන අතරේ ආර්ය අෂ්ටාංගික මාර්ගෙහි ගමන් කරන කෙනාට ඒ කුසල කර්මයම ලෝකෝත්තර සුවේ ලංකර දෙන්නටත් හේතු වෙනවා එබැවින් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගෙහි මාර්ගික ප්‍රතිපදාවේ පිහිටලාම බෞද්ධයා කර්ම කළ යුතුයි එසේ නැත්නම් එතනටට කවදාවත් සංසාර දුකින් මිදීමක් වෙන්නේ නැහැ මෙලවක් දුකයි එයාට පරලොවක් දුකයි දැන් මේ ලෝකීය සම්මාදිට්ඨිය වඩන තැනැත්තාගේ ලෝකීය මාර්ගයට අයත් ලෝකීය සම්මාදිට්ඨිය වඩන කෙනාට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ සම්මාදිට්ඨිය මොකද්ද? ඒකට කියනවා දසවත්තුක සම්මාදිට්ඨි නැත්නම් කම්මසකතා සම්මාදිට්ඨි වශයෙන්. කම්මසකතා සම්මාදිට්ඨි කියන එක විග්‍රහ වෙනවා හොඳට මජ්ක්‍ධිම නිකායේ එන කම්ම විභංග සූත්‍රයේදී. මේ කම්ම විභංග සූත්‍රයේ හැම බෞද්ධයෙක් විසින්ම හොඳින් හදාරිය යුතු සූත්‍රයක්. මේ දක්වනවා මේ සම්මාදිට්ඨිය පිළිබඳව සුභ මානවකට කම්මස්සකා මානව සත්තා මානවකය සත්වයෝ කර්මයේ ස්වකීය කොට සිටිනවාය. කර්මයේ තමයි මගේ කියාගෙන ඉන්නේ. කම්මස්සකා මානව සත්තා කම්ම යෝනි කම්ම බන්ධු කම්ම පටිසරණ කර්මය තමයි මූල කාරණය කරගෙන සිටින්නේ. කම්ම බන්ධු ඥාතියා කරගෙන සිටින්නේ කර්මයයි. කම්ම පටිසරණ එකම පිළිසරණත් කර්මයයි. කම්මං සත්‍යේ විභජති යදිදං හීනප්පනීතාය. සත්වයාව කර්මයේ විසින් බෙදා වෙන් කරනවාය. කෙසේද? හීන ප්‍රනීත වශයෙන්. නැත්නම් සැප විඳීම් වශයෙන් දුක් විඳීම් වශයෙන්. දැන් හොඳට පැහැදිලි බුදුරජාණන් වහන්සේගේ වචනය කෙලින්ම ප්‍රකාශ කරලා තියෙනවා ඔබ සැප විඳිනවාද ඔබ දුක් විඳිනවාද ඒ සැප දුක් දෙකම ඔබ විඳින්නේ ඔබේ කර්මයට අනුරූපයි ඔබ කරන කර්මානුරූපව මිසක් ඒක බාහිර කෙනෙකුෙන් ලැබෙන දෙයක් නෙමෙයි පින්වත්නි එතකොට මේකයි දේශනා කළේ කම්මස්සකතා සම්මාදිට්ඨි වශයෙන් එහෙනම් යම් කිසි කෙනෙක් මේ අනුව හිතන්නට ඔබ හිතනවා නම් ඔබෙන් බාහිර වූ යම්කිසි බලවේගයකින් දිව්‍යමය හෝ වේවා මනුෂ්‍යමය හෝ වේවා මොන විදිය ආකාරයකින් හෝ ඔබට සැප ලබන්න පුළුවන් කියලා දුක් නම් කවුරුත් කැමති නැහැනේ සැප ලබන්න පුළුවන් කියලා ඔබ වරදි ගැනීමක් නෙමෙයිද වරදවා ගැනීමක් නෙමෙයිද බුදුදහම ඒක තමයි මිච්ඡාදිත්‍ති කියලා කිව්වේ දැන් තේරුම් ගන්නට මේ අනුව ඔබ සම්මාදිට්ඨිකයේද මිත්‍යාදිෂ්ඨිකයේද කියලා පින්වත්නි බලන්න අද අපේ බෞද්ධ සමාජයේ කොහෙද ඉන්නේ කියලා මේ පින්වතුන් මගෙත් එක අමනාප වෙන්න එපා මම මේ කරුණාවෙන් කියන්නේ අපි හරි මගට ගත යුතු නිසා හරි මඟ පෙන්වා දිය යුතු නිසා නැත්නම් අමනාපයකින් තරහකින් කියන එකක් කියලා මොහොතකටවත් හිතන්න එපා මේ පින්වතුන් දන්නව නේද අපේ ඉන්නවා අපේ රටේ අන්‍යාගමිකයන් මේ අන්‍යාගමිකයන් බලන්න මං හිතනවා ඒ ඇත්තන්ගෙන් 99%ක්ම තම ආගමේ පිහිට ඇරෙන්නට වෙන ආගම්වල පිහිට හොයන්නේ නැහැ බලන්න ක්‍රිස්තියානි කතෝලික අය ඒ ඇත්තන්ගේ ආගම් තියෙනවා ඒ ඇත්ත වෙනවාද බෝධි පූජා කියන්නේ සමහර ඇත්තන් වෙනවා නමුත් හොඳ ක්‍රිස්තියානි හොඳ කතෝලික අය එහෙම එන්නේ නෑ සමහරට අම්මා බුද්ධාගමේ තාත්තා බුද්ධාගමේ එහෙම පසුබිමක් තිබුණොත් එනවා බලන්න අපේ රටේ ඉන්නවා මුස්ලිම් භක්තිකයෝ මේ කවුරුත් එනවාද පන්සලට බෝධි පූජා තියන්නටවත් බුදුන් වඳින්නටවත් යහපත පත නෑ ඒ ඇත්තන් හැමතිස්සෙම ඒ ආගම ශ්‍රද්ධාව ඒගොල්ලන්ගේ විශ්වාසය ඒ ඇත්තන් ඒ විශ්වාසයට අනුව කටයුතු කරනවා
හොඳයි මම මේ පින්නතුන්ගෙන් අහන්නම් මේ බණ අහගෙන ඉන්න පින්නතුන්ගෙන් මේ ප්‍රශ්නේ ඔය ඇත්තන් කොහෙද කොහෙද වන්දනා කරන්න යන්නේ ඇයි ඒ වන්දනා කරන්න යන්නේ බලන්න පින්නවත්නි දේවාලෙට යනවා නම් කෝවිලට යනවා නම් සමහරක් වෙලාවට ක්‍රිස්තියානි පල්ලියට යනවා සමහරක් වෙලාවට මුස්ලිම් පල්ලියකට යනවා ඒ තරක් නෙමෙයි කොහේ හරි බෝගහක් එහෙම තිබ්බොත් ඒ ගහේ අනුසස් තියෙනවා කියලා කිව්වොත් යන්නේ නැද්ද බස් පිටින් බැඳගෙන ඒක වඳින්නට මේ කියන්නේ මේ පිනතුන්ට තරහ ගන්න නෙමෙයි මේ කියන්නේ පොඩ්ඩක් සංවේගය ඇති කරගන්නට සංවේගය ඇති කරගන්න බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ වශයෙන් අපි මේ මොකද්ද කරන්නේ කියලා පිනතුන් එහෙම නැත්නම් තව අවුරුදු 25ක්වත් මේ බුද්ධාගම මේ රටේ පවතින්නේ නැහැ සමහර කට පුවත්පත්වල තියෙන කාරණා ගැන හිතනකොට යම් යම් මේ ඊයේ පෙරේදත් පසුගිය ඉරිදා පුවත්පත්වල තිබුණා සෑහෙන දේවල් කියලා සායි බබා තුමාගේ උපන්දිනේ නිමිති කරගෙන ඒවත් සමහර කට කියනකොට වේදනයි මේ ඇත්ත කොහොමද මේ බුද්ධාගමේ කියලා කියන්නේ මෙහෙම කියද්දි කියලා අපි මේ සායි බබා තුමාට නෙමෙයි කියන්නේ මේ කියන්නේ අපේ බෞද්ධයන්ට මොකද මේවා ලියලා තිබුණේ අපේ බෞද්ධයෝ සායි බබා තුමා ලියපුවා නෙමෙයි මේවා මේ අපේ බෞද්ධයෝ මිත්‍යා විශ්වාස ඔළුවට අරගෙන බුදුදහමට නිග්‍රහ කරලා තියෙන හැටි. දැන් බලන්න හිතලා බුද්ධාගමේ කෙනෙකුට පුළුවන් ද යදින්න මොකද හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කාමයන් අතහරින මඟ. කාමයන් අතහරින මඟක් දේශනා කරපු බුදුහාමුදුරුව කාමයන් යාඥා කරන්නට දෙවිවරු පනවයිද? අපිට කිසිම හේතුවක් නැහැ කිසිම බෞද්ධයෙකුට අයිතියක් නැහැ සමහර කලාට මම දන්නේ සමහර ඇත්තන්ගේ අදහස් කුමක් වේවිද කියලා ඒ උනාට හිතන්න පොඩ්ඩක් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මොකටද දැන් සම්මා දිට්ඨිය කියන එක පැහැදිලි කරලා දුන්නා ඊළඟ අංගයට එන්න සම්මා සංකප්ප ඒක පැහැදිලි කරපුවම හොඳට මේ මා කියන කාරණය මේ පිටුට වැටහිවි මොකද සම්මා සංකප්ප කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේම විග්‍රහයි. දැන් ඔන්න අපි බෞද්ධයෙක්ගෙන් ඇහුවොත් එහෙම මොකද සම්මා සංකප්ප කියලා කියන්නේ කියලා? ඒ තනික පාඩම කියන යහපත් දැකීම. මොකද යහපත් දැකීම කියලා කියන්නේ? විග්‍රහයක් තියෙනවා පින්වත්නි ඒකෙදි මොකද අපි දකින ක්‍රමය යහපත්ද දන්නේ නැහැ. අපිට ඕන විදිහට ඒක තීරණය කරන්න බෑ. ඒක බුදුරජාණන් වහන්සේට අවශ්‍ය විදිහටයි තීරණය කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සම්මා සංකප්ප කියන්නේ මොකද්ද? නික්ඛම්ම සංකල්පන අව්‍යාපාද සංකල්පන අවිහිංසා සංකල්පන නික්ඛම්ම සංකල්පන කියලා කියන්නේ කාමයන්ගෙන් ඉවත් වීමේ අදහස කාමයන් අතහැරීමේ අදහස ඒක දියුණු කරන්න ඕනේ හැමෝටම එක විදිහට නැහැ මොකද සත්වයා ස්වභාවයෙන් කාමයන්ට නැඹුරුයි සංසාරේ අනාදිමත් කාලයක් තිස්සේ පස්කම් සුව විඳගෙන ඉන්නේ අස්කන්නාසාදී ඉඳුරන් පිනවමින් ඉන්නේ නමුත් ඇස්කන් නාසාදී ඉඳුරන් පිනවන එක දුකයි කියලා දේශනා කළේ. පිනත්නි දුකයි කියලා එකක් දේශනා කළානේ. සංකිට්ඨේන පංචපාදානක් හන්දහා දුක්ඛා කියලා. කොටින් කියනවා නම් මේ නැවත නැවත මේ සසර සැරිසරාගෙන යෑමම දුකයි. මේ දුකට හේතුව කියද්දී මොකද්ද බුදුහාඳුර දේශනා කළේ? ඒ තෘෂ්ණාවයි. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. සාමාන්‍ය මට්ටමේ ඇත්තන්ට දුකට හේතුව කාම තණ්හාව. නිසා කාම තණ්හාව අතහරින්නට ඕනේ. කාම තණ්හාව අතහැරීමේ ප්‍රතිපදාවයි බුදුහාමුදුරෝ දේශනා කළේ. දැන් කාම තණ්හාව අතහරිනවා වෙනුවට අපි කාමයන්ම බදාගෙන නිරතුරු කාමයන් ප්‍රාර්ථනා කරමින් උදේ ඉඳන් හවස වෙනකල් රැට රැය ආපහු එළිවෙච්චාම එතන ඉඳන් දිගටම මොනවද අපි කරන්නේ? සනසෙල්ලක් තියද? කාමතෝ ජායති සෝකෝ කාමතෝ ජායති භයං. ශෝකය බියත් ඔක්කොම කාම තණ්හාව නිසායි. දැන් ඉතින් මෙහෙම කියනකොට මේ පින්නතුන් බුදුහාමුදුරන්ටත් මොනවා කියයිද දන්නේ අපිට හරි වැඩක් නේ කිසිම සැපයක් විඳින්න හම්බ වෙන්නේ නැහැ බුදුහාමුදුර මේ ඔක්කොම කාමයන් අතහරින්න කියලා තියනවා නේ කියලා. පින්නත්නි වරදවා ගන්නට එපා බුදුරජාණන් වහන්සේ එච්චර ඒ විදිහට දේශනා කරපු ධමයක් නෙමෙයි මේ. බුදුහාමුදුරෝ දේශනා කරනවා අත්ති භික්ඛවේ රූපස්ස අස්සාදෝ මහණෙනි මේ රූපේ ආස්වාදයක් තියෙනවා නොචේතම් භික්ඛවේ රූපස්ස අස්සාදෝ අභවිස්ස යම්කිසි විදියකින් රූපේ ආස්වාදයක් කියන එකක් නැත්නම් නයිදං සත්තා රූපේ සාරජ්‍යය මේ රූපවල ඇලෙන්නේ නැහැ සත්වයෝ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මේ හැම එකෙම එහෙමයි
අතිභික්කවේ රූපස් ආදීනවෝ මහණෙනි රූපේ ආදීනවේ කුත් තේනවා ආස්වාදයට වඩා ආදීනවේ ධර්මයේ නෝචේතම් භික්කවේ රූපස් ආදීනවෝ අභවිස්ස යම් කිසි විදිහකින් රූපේ ආදීනවයක් නැත්නම් නයිදං සත්තා රූපේ නිබ්බින්දෙයුම් එතකොට රූපස්මින් නිබ්බින්දෙයුම් යම් කිසි වෙලාවක මේකේ කාරණ මේකේ මේ ආදීනවේ නැත්නම් මේ සත්වය රූපයෙන් මිදෙන්නේ නැහැ රූපයෙන් අතහරින්නේ නැහැ නැත්නම් තෘෂ්ණාව අතහරින්නේ නැහැ බලන්නට රූපේ ආදීනවයක් තියෙනවා ආදීනවේ ඊට වඩා ධර්මයේ උදාහරණයක් වශයෙන් බලමු ඔබ සැපයයි කියලා ගන්න දරුවා ඔබට කොච්චර දුක් දෙනවද කියලා හිතන්නේ ඔබ සැපයයි කියලා ගන්න භාර්යාව ස්වාමියාව ඔබට කොච්චර දුක් දෙනවද කියලා බලන්න නැද්ද දුකක් එළඹෙන්නේ මේ ඇත්තන් නිසා තමයි කියන්නේ නෑ නෑ එහෙම නෑ කියලා පින්වත් නාකි වෙනවට ඒ ඇත්ත කැමතිද ඒ ඇත්තන් ලෙඩ වෙනවට කැමතිද ඒ ඇත්තන්ට විපත් සිදු වෙනවට කැමතිද නෑ නමුත් ඒ තත්ත්වෙ මග අරින්න බෑ කාටවත් ප්‍රියතම වස්තුන්ට ওই තත්ත්වේ ළඟා වෙනවට කවුද කැමති නිසා කොච්චර මොහතක සෝයක් ලැබුණත් ආස්වාදයක් වින්දත් ඒ ආස්වාද ජනක වස්තුවේහි ආදීනවේ ඊට වැඩේ දරුණුයි ඒ ආදීනවෙන් දුක් විඳ විඳ යනවා සමහර කට මිනිස් ලෝකයේ දුක් විඳිනවා සැපත් අතරම ඒ වගේම තිරිසන් ආදී ආත්ම භාවවලට ගිහිලා දුක් විඳිනවා ඒ අතර තව පොඩ්ඩක් එහාට සැප ලබන්න දිව්‍ය ආත්ම භාවවල තැන්වල යනවා මේක තමයි සසර සැරිසරනවා කියන්නේ කොතන සැරිසරුවත් අප්‍රමාණ දුක් සමුදායකින් නිදහස් වෙලා නැහැ කවුරක්වත් නිසා මේ දුකෙන් මිදෙන්නට ඕනේ ඒක නිසයි බුද්ධං සරණං ගච්ඡාමි කියලා කිව්වේ එහෙනම් නෙක්ඛම්ම සංකල්පනා ප්‍රගුණ කළ යුතුයි කාමයන් අතහරින්නට ඕනේ ඒත් බුදුරජාණන් වහන්සේ දන්නවා එකපාරට කාමයන් අතහරින්න බෑ කියලා බුදුරජාණන් වහන්සේගේ මාර්ගය බලන්නට අනුපුබ්බ නින්නෝ අනුපුබ්බ පෝනෝ අනුපුබ්බ පබ්භාරෝ යන ආදී වශයෙන් දක්වලා තියෙනවා ගණක මොග්ගලාන සූත්‍රයේ මේක ක්‍රමයෙන් ගැඹුරට යන දහමක් බලන්න මෙතන කොච්චර ලස්සනට ඒ ගැඹුර තියෙනවද කියලා ක්‍රමයෙන් ගැඹුරට යෑම බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලම දේශනා කළේ ගිහියාගේ ගිහි ප්‍රතිපදාව වශයෙන් පංචශීල ප්‍රතිපදාව මේ පංචශීල ප්‍රතිපදාව ගැන හිතන්නට පංචශීල් රැකලා කිසි කෙනෙකුට අයහපතක් වෙන්නේ නැහැ යහපතක්ම වෙනවා ඒ වගේම පංචශීල ප්‍රතිපදාව ගන්නට කිව්වේ ඇයි ඔබ මිනිසෙක් වශයෙන් මේ ලෝකේ ජීවත් වෙන්න තෝරන නිසා බුත් පින්වත්නි බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වුණේ නම් පංචශීල් දේශනා කරන්න තෙමේ බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළුනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කරන්නයි පංචශීල් බුදුහාමුදුරුවෝ ලෝකෙ පහළ වෙන්නත් ඉස්සෙල්ල ඉඳන් තිබුණ බව අපි වරින් වර ප්‍රකාශ කරලා තියෙනවා ඒව මනුෂ්‍ය ධර්ම බලන්න ලෝකයේ අනිත් රටවල් වල බලන්නට අනිත් ආගම් වල බලන්නට කොයි ආගමේද සත්තු මරන්නට කියලා උගන්වන්නේ පින්වත්නි පසුගිය මේ පසුභාගයේදී සමහර ආගම්වල සතුන් මැරීම අනුමත වුණත් ඒ ආගම්වල මූලික අවස්ථාවට යනකොට ඔය කිසිම ආගමක සත්ව හිංසාව අනුමත කළා නැහැ ආගම් ශාස්ත්‍රවරයෙක් කියන්නේ ඥානවන්තේ ආගම් ශාස්ත්‍රවරයෙක් හොඳටම දන්නවා මේ ලෝකයේ පහළ වෙන සත්වයෙක් ඉන්නවා නම් ඒ සත්වයාට ජීවත් වීමේ අයිතිය තියෙනවා කියලා නිසා කියන්න බෑ කිසිම ආගම් ශාස්ත්‍රවරයෙක් අන්සතික්වේ ජීවිතය තොර කරන්නට අනුබල දෙනවා කියලා. ඒ වගේම දැනගන්නට අනිත් සිල්පද හතර දිහා බලන්න ලෝකේ හැමතැනම ඒ හතර තහනම් කරන්නට බෑ. ඒවා මිනිස්යන් විසින් නොකළ යුතු දහම් හැටියට අනුමතයි. නමුත් අපි පොඩ්ඩක් අපේ ජීවිතවලට හැරෙමු. විනාත්නි මෙන්න මේක මතක් කරලා දෙන්නට ඕනේ මේ අවස්ථාවේදී මට මනසට ආවා පංචිල් ගැන කතා කරනකොට මේක මතක් කරලා දෙනවා මොකද අපේ බෞද්ධයන් පත් වෙමින් පවතින විනාශයෙන් ගලවා ගත යුතු නිසාමයි මේක කියන්නේ සමහර සුළු ජාතීන් අපේ රටේ බොහොම ඉක්මනින් දියුණු වෙනවා මම ඒ ජාතීන්ගේ නම් කියන්න ඕනේ නැහැ නමුත් මේ පිනතට මම කියනකොට තේරෙවි ඒ ජාතීන් එසේ දියුණු වෙනකොට අපි ඒ අත්තන් කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් ද්වේෂයෙන් කටයුතු කරන්නට පෙළඹෙනවා සමහරු එහෙම කරන්නේ නැහැ නමුත් බොහෝ දෙනා ඒක කරනවා ඒ ගැන පෙන්නලා කතා කරන විලාශයෙන්ම පේනවා කොහොමද කතා කරන්නේ කියලා ඇයි අපි එහෙම කරන්නේ අපි කළ යුතු දේ අපි කරන්නේ නැතුව
අපි පිරිහෙද්දී අනිත් අය කළ යුතු දේ කළා දිනු වෙනකොට එයි අපි ඊර්ෂ්‍යා කරන්නේ. උදාහරණයක් වශයෙන් ගමු. අපේ රටේ සිංහලයෝ 75ක් විතර ඉන්නවා. මේ සිංහලයන්ගෙන් 85ක් විතර මධ්‍යම පන්ති හා දුප්පත් පන්ති අයයි. මේ අත්ංගිනුත් 80ක් විතර මත්පැන් බොන අයයි. එතකොට ඒ පවුල් මත්පැන් බොන පවුල් මධ්‍යම පන්ති හා දුප්පත් පන්ති. කලින් වතාවකත් එක් ක්‍රමයක පරිහානියක් පෙන්වුවා. මම මේ වෙලාවේ පෙන්වන්නේ වෙනින් ආකාරයක පරිහානියක්. මේ දුප්පත් අය මත්පැන් බොනකොට බලන්න දවසකට රුපියල් 50ක්වත් අඩු ගණන යනවා මත්පැන් සඳහා වියදම. මත්පැන් බොන කෙනා අනිවාර්යයෙන්ම සිගරට් බොනවා. සිගරට් බොන හැමෝම මත්පැන් බොන්නේ නැති වුණාට මත්පැන් බොන අයගෙන් නම් 90ක් 99ක්ම සිගරට්ුත් බොනවා. ඒ නිසා රුපියල් 2000ක් විතර මාසික පඩියෙන් අයින් කරන්න ඕනේ එක් පුද්ගලයෙකුගේ විනාශකාරී තෘප්තිය සඳහා. බලන්න ඒ ගෙදර දරුවෝ දෙන්නෙක් ඉන්නවනම් භාර්යාව ඉන්නවනම් මේ පුද්ගලයා එක්කලා හතර දෙනෙක් නම් කොහොමද ඒ ගෙදර රුපියල් 3000කින් කටයුතු කරන්නේ? මොකද අපි දැනගෙන තියෙනවා සවාගෙන තියෙනවා ওই මධ්‍යම පන්ති පවුලක නැත්තම් කෙනෙකුගේ රැකියාවක් කරනකොට යාට රුපියල් 4000 5000 අතර තමයි පඩියක් හම්බ වෙන්නේ. පොඩ්ඩක් එහාට මෙහාට වේවි. නිකන් හිතන්නේ මේ විනාශය. ତୁର දැන් සමහර ආගම් තියෙනවා ඒ ආගම්වල මත්පැන් වීම සම්පූර්ණයෙන් තහනම් දඬුවම් කරනවා. අපේ දඬුවම් කරන්නේ නැහැ එපා කියලා තියෙනවා බෞද්ධයාට. ආදීනව දැනගෙන අතාරින්නට දඬුවම් කිරීමක් නැහැ. නමුත් සමහර ආගම් ආගමේ නීතියනොත් රාජ්‍ය නීතියනොත් මත්පැන් වීම තහනම්. ඒ අතරත් සුළු දෙනෙක් ඒවා ඉන්නවා මත්පැන් බොන ඇත්තෝ. නමුත් බහුතර ජනතාව බොන්නේ නැහැ. බලන්න පින්නත් නිකන් හිතලා මත්පැන් නොබොන කෙනාට පාප මිත්‍රයෝ නැහැ. මත්පැන් නොබොන කෙනාට භෝග විනාශමුකත් නැහැ. ඉන්සත් තමයන් උපයන ධනය ඉතුරු වෙනවා. ඒත් නිකන් ඉන්නේ නැහැ. ඒ ධනය දානවා ව්‍යාපාරවල. දාපහම ඒ ඇත්තන් දිනෙන් දින දියුණු වෙනවා. නමුත් අපි මොකද කරන්නේ? අපේ 60-70ක් විතර වෙන බෞද්ධ ජනතාව මොකද කරන්නේ? මේ ඇත්තන්ගෙන් 60-70ක්ම සිංහල බෞද්ධ ජනතාව. මේ බෞද්ධ ජනතාව මොකද කරන්නේ? අපේ තාත්තලා මොකද කරන්නේ කියලා හිතන්න කල්පනා කළා. ඒතන් නිරතුරු බොනවා. බලන්නට සමහරක් වෙලාට පහුගිය දවස්වල අපි දැක්කා යනකොට ටිකක් බලනවා ওই වාහනවල යනකොට එහෙම පේනවා මැච් එකක් ගහනවා ටීවී එකේ බලාගෙන බෝතල් තියාගෙන hina වෙවි කෑක් ගහ දරුවොත් එක්කලා නටන විකාරේ බලන්න කරන විකාරේ බලන්න මොන හානියක්ද කියලා කාටද මේ වෙනත් දැනගන්නට යම්කිසි පියෙක් ඒ විදිහට මත්පැන් බොනවා නම් ඒ පියා ජාති ද්‍රෝහියෙක් හිතන්නේපා දොස් කියනවා කියලා මේක නවත්තන්නට වහාම නැත්තම් ඔබ කරන්නේ ඔබගේ ජාතියත් වනසනවා ඔබගේ දරු පරපුරත් වනසනවා බලන්න මේක වෙන්නේ නැද්ද කියලා ඔබේ විනාශයේ ඒ විදිහට වෙනකොට ඔබේ ධන විනාශයක් එහෙම වෙනකොට ඔබේ දරුවන්ට අතරමඟදී අධ්‍යාපනය නවත්තන්න සිද්ධ වෙනවා මොකද දරුවෝ වැඩෙනකොට වියදම් කරන්න බෑ ඒගොල්ලන්ට අධ්‍යාපනය නවත්තලා ඒගොල්ලන්ට රැකියාවල් හොයාගන්න සිද්ධ වෙනවා එතකොට කවුද උගතුන්ගෙන් හිස් වෙන්නේ මොන සමාජයේද කාටද පරිහානිය ඊගාවට දරුවන් ලෙඩ වෙනවා වෙනත් වෙනත් අංශවල හානිය අප්‍රමාණයි ඊගාවට තවත් දෙයක් බලන්න මෙන්න මේක වෙන්නේ නැද්ද අද කරන්නේ නැද්ද කියලා අපේ සිංහල බෞද්ධයෝ මේ දේ කරන්නේත් වැඩිපුර ආර්ථිකය හොඳ නැහැ කියලා දරුවන් හදන්නේ නැහැ දරුවන් එක්කෙනෙක් නැත්තම් දෙන්නෙක් හදනවා එතකොට අනිත් ජාතිකයන් Tamanට ඕන තරම් දරුවෝ හදනවා ඊගාවට අනාගතේ මොකද්ද වෙන්නේ කියලා හිතන්න ඔබ හදන දරුවෙක් දෙන්නෙක් ඉන්නවා නම් ඒ දරුවාට දෙන්නට අනාගතේ යන කලදසාව මොකද්ද කියලා හොඳට කල්පනා කරලා බලන්නට. එයි මේ අසාරේ සාරමතිනෝ අසාර දෙයක්ම සාරයයි ලෙස ගැනීම නිසා තමයි මේ දේ සිද්ධ වෙලා තියෙන්නේ. එනිසා පින්වත්නි අප මේ පින්තුන්ගෙන් මේක ආයාචනයක් අපේ බෞද්ධයන්ට. මේ විනාශය නවත්තන්නට අදිෂ්ඨාන කරන්නට. ඒ වගේම පින්වත්නි තවත් ආයාචනයක් අපි දකින දෙයක් අපි බණකට ගියත් හුඟක් වෙලාවට අපි දකින්නේ පිරිමි
යම් කිසි හීන මානයකින් පෙළමින් ධර්ම ශ්‍රවණයක් කරන්නේ නැහැ බොහෝ පිරිමින්. ඒ වගේම විහෙර විහාරවල තියෙන පින්කම් වලටත් බොහෝ විට සහභාගි වෙන්නේ කාන්තාවෝ. බලන්න සිල් ගත්තොත් කී දෙනාද ඉන්නේ කියලා. පිරිමින්ගේ තියෙනවා බොහෝ විට එවැනි හීන මානයක්. මේක කුමක් නිසා ඇති වුණාද දන්නේ නැහැ. මං ඉතින් වැඩිහිටියන්ට කියන්න මට තේරෙන්නේ නැහැ. නමුත් මම මේ බණ අහගෙන ඉන්න අපේ තරුණ තරුණියන් දෙපක්ෂයට මේ කියනවා. අපේ සහෝදර සහෝදරියන්ට මේ කියන්නේ අම්මල තාත්තලට කියන්නේ තරුණ තරුණ අම්මල තාත්තලා ඉන්නවා. වයසක ඇත්තොත් වේවා. පොඩ්ඩක් කල්පනා කරලා එළියට බහින්න. පිරිමි ඇත්තන් එළියට බහින්නේ නැත්නම් ආගමික ශක්තියක් නැති වෙනවා, ජාතික ශක්තියක් නැති වෙනවා. ඒ ආගම දුෂ්චරිතයෙන් පිරීලා ඒ ආගම වෙනසෙන ආගමක් බවට පත් වෙනවා. මොකද තමන්ගේ යහපත් ප්‍රතිපදාව දරන්නේ නැතුව තමන් අයින් වෙලා ඉන්නකොට දුෂ්චරිතේ නැඹුරු වෙන අවස්ථාව හුඟක් වැඩි. ඒ නිසා ජාතික වශයෙන් උත් ආධ්‍යාත්මික වශයෙන් උත් හැම ආකාරයකින්ම පරිහානිය සිද්ධ වෙනවා. විශේෂයෙන්ම අපේ තරුණ දූ දරුවන් හිතන්න, ඔය ඇත්තන්ගෙත් සමහරක් වෙලාවට ඔය එක එක්කෙනාගේ දෘෂ්ටි කර ගහගෙන අමුතු අමුතු දර්ශන තියෙනවා. ඔය දෘෂ්ටි වලට ඉස්සෙල්ලා බුද්ධාගම කියන්නේ මොකද්ද කියන එක ඉගෙන ගන්න. ඉගෙනගෙන ඔය දෘෂ්ටිත් ඉගෙන ගන්න. එතකොට තේරෙවි බුදු දහමත් මේ දහමත් අතර තියෙන වෙනස මොකද්ද කියලා. අපේ දූ දරුවන්ටත් මේ ආයතනේ නැවත වරක් ඔය දෘෂ්ටි අතහරින්නට අතහැරලා බුදු දහම ඉගෙනගෙන ඉස්සරහට එන්න. ඒත් පින්වත් මේකට බාධාවක් තියෙනවා. මේ බාධාව බොහෝම දරුණු දෙයක්. මේක මහා විනාශකාරී දෙයක්. අද බොහෝ විට අපි දකිනවා අපේ ගුරුවරුන් විසින් අපේ දරු කැල විනාශ කරන හැටි. ගුරුවරුන් විසින් මිත්‍යා දෘෂ්ටි දරුවන්ගේ ඔළුවලට දාන හැටි. මට අම්මල කීප දෙනෙක්ම මේ දවස්වල ලිපි ගෙනලා දුන්නා. ගුරුවරුන් විසින් තම දරුවන්ට එවලා තියෙන සායි බබාගේ ලිපි. මේ සායි බබා ලියනේවා නෙමෙයි, මේ ලියන්නේ අපේ බෞද්ධයෝ. අනිත් ඇත්ත මේ ලියන්නේ. බලන්න මේ ඇත්තන් කරන විනාශය කොච්චරද කියලා. එක ළමෙක් අඬ අඬා ගෙනලා ලියුම පෙන්නනවා. මොකද ඒ ලියුමේ තියෙනවා මේකෙන් ඇරියේ නැත්තම් එහෙම 20ද 30ද මේකෙන් වෙනස් වෙනවා, ඒ විනාශ වෙලා යනවා, ඒ ඇත්තන් මැරෙනවා, ඔන්න ඔය වගේ දේවල්. යව්වොත් යහපත සිද්ධ වෙනවා කියලා. අර ළමයි සමහරකට බලන්න දුප්පත් වෙන්න පුළුවන්. එදා වේල හොයාගන්න බැරි වෙන්න පුළුවන්. මේ මිත්‍යා අදහසක් මේ ඇත්තන්ගේ ඔළුවලට දෙනකොට මේ ළමයි කොහොමද දරන්නේ? සමහරට ඒ ළමයා ඒක කියවල ඇති වෙන බියෙන් එක වෙලාවටම මානසික රෝගියෙක් වෙන්න පුළුවන්. එයි මේ විදිහට වංචාකාරී වැඩ කෙරෙන්නේ. බලන්න මේක කවුරුත් දන්න බොහොම ප්‍රකට දෙයක්. මේ වගේ ලිපි යනවා කියන එක. නමුත් අහිංසක මිනිස්සු මේ වදකලා බය වෙනවා. බයටම නොමග යනවා. මේ පාපී ක්‍රියාව සිද්ධ කරන්න එපා. සමහර පාසල් වලින් මේක සිද්ධ වෙනවා. සමහර පාසල් වල ගුරුවරුන් ධර්මදේශනා මේ වගේ මේ විදිහට ධර්මදේශනා කරනවටත් කැමති නැහැ. ඒ තරමට පින්වත්නි ගුරුවරයෙක් සමාජයේ නායකයෙක් යම් ආකාරයකින් මිත්‍යා දෘෂ්ටියට බහිනවා නම් ඒක මහා සමාජ විපතක්. ඉතින් පින්වත්නි මේ කරුණු ටිකක් විමසලා බලන්නට මතක් කළා බුදුහාමුදුරුවෝ එකපාරට කාමයන් අතහරින මගක් නෙමෙයි දේශනා කළා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ ක්‍රමක්‍රමයෙන් කාමයන් අතහරින මග දේශනා කළා. ඒ තමයි පංචිල් රකින්නට කියලා කිව්වේ. මොකද පංචශීලයෙන් මිනිසයා හොඳ මිනිසෙක් කරනවා. කවදාවත් පුද්ගලයා හොඳ මිනිසෙක් වෙන්නේ නැතුව කිසි දවසකදී එයාට ආර්ය මාර්ගික ගමන් කරන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ බෞද්ධයෙකුට අනුදැන වදාලේ ඔබ මේ පංචශීලය සමාදන්ව ගත යුතුයි කියලා. අනිත් අය පියවෙන් සිල් රකින්නවා. සමාදන් වීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මිනිසෙක් නම් ඒ පහ කෙරෙනවා. හොඳ මිනිසෙක් නම් නමුත් බෞද්ධයෙක් වශයෙන් මේ පහ සමාදන් වෙලා ගන්නට එතකොට වැඩි වගකීමක් තියෙනවා. කඩන්නට බෑ. සිල්පද රකින්න අමාරුයි කියලා හිතනවා නම් මම මේ පින්තුන්ට කියනනම් සිල්පද රකින්න ලේසි ක්‍රමය. අදිෂ්ඨාන කරන්න මේ බණ අහපු ගමන් අදිෂ්ඨාන කරන්න මම අද ඉඳන් හොඳට පන්සිල් රකින්නවා කියලා. ඒ අදිෂ්ඨාන කරගෙන ඉස්සරහට යනකොට බැරි දෙයක් නෙමෙයි පින්වත්නි මේවා අපි කියලා. අද සිය ගණන් ඇවිල්ලා අපට කියනවා ජනතාව අනේ හාමුදුරනේ ඒ බණ අහපු දා ඉඳන් මන්නම් මදුරු එක්කත් මැරුවේ නෑ කියලා. පින්වත්නි කොච්චර සතුටක්ද? මාස 6ක් 7ක් වෙනවා සමහර කාලට කියලා සතෙක් මැරුවේ නෑ කියලා කියනවා. ඒ වගේම අනිත් ඒවා පිළිබඳවත් එහෙමයි. මේ විදිහට තමන් අදිෂ්ඨාන කළොත් ඔය අතර තමන්ගේ අතින් ප්‍රමාද දෝෂයකින් සිල්පදයක් කැඩෙන්න පුළුවන්. අදිෂ්ඨානයක් තියෙන කෙනා දන්නවා මගේ අතින් සිල්පදේ කැඩුනා කියලා. ඒ කැඩිච්ච ගමන්
රකින්නට ඕන නම් එයා අදිෂ්ඨාන කරනවා. හැබැයි කඩනවා නෙමෙයි මේ කැඩෙනවා. කැඩිච්ච ගමන් අදිෂ්ඨාන කරනවා. මොකද කැඩිච්ච ගමන් අදිෂ්ඨාන කරනකොට එයාගේ දුස්සීල භවයේ අතරක් පිටින්නේ නැහැ. ඒ අතර නැති නිසා එයා දුස්සීලෙයි වෙන්නේ නැහැ එයා සිල්වතෙක්. ඒ නිසා පන්සිල් රකින්න උත්සාහය තියෙන කෙනාට බය නැතුව කියන්න පුළුවන් මම පන්සිල් රකින්නවා කියලා. කැඩෙන එක ස්වභාවයක්. කැඩෙන්න පුළුවන්. ඒ ගැන නෙමෙයි පසුතැවෙන්න එපා. පින්වත්නි පසුතැවෙන්න එපා කියන එකම ආගම බුද්ධහම විතරයි. අනිත් කිසිම ආගමක නැහැ කියලා වරදක් කරපුවහම පසුතැවෙන්න එපා කියලා. බුදුහාමුදුර කියන්නේ පසුතැවෙන්න එපා. බුදුහාමුදුර දේශනා කරන්නේ වරද වරද වශයෙන් වටහා ගන්නට. ඒ වරද වටහාගෙන නැවත නැවත ඒ වරද කිරීමෙන් වළකින්නට. ඒ වරද කිරීමෙන් වැළකීලා යහපත් කටයුතු වල යෙදෙන්නට. එතකොට අර වරද තීබිච්ච මනස ක්‍රමක්‍රමයෙන් යටපත් වෙලා යනවා. වරද නැවත නැවත සිටමින් ඒ කියන්නේ පසුතැවීමෙන් වෙන්නේ වරද නැවත නැවත අලුත් වෙනවා. මනසේ හොඳට පළපදියම් වෙනවා. ඒ නිසා වරදක් වුණා නම් වරද වෙච්ච වරද ආයි කරන්න දෙයක් නැහැ මොනව කරන්න දුන්නාට පස්සේ. එහෙනම් නැවත නොකිරීම විතරයි කරන්න තියෙන්නේ. නැවත නොකර හොඳ දේවල්ම දිගින් දිගටම සිද්ධ කරන්න අදිෂ්ඨාන කර ගන්නට ඕනේ. ඒකයි කියන්නේ වරදින් වළකිනවා කියලා. මේක තමයි සිල් සමාදන් වෙනවා කියන්නේ. මෙහෙම කරන කෙනාට එයා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉන්න කෙනෙක් නම් එයාට ක්‍රමක්‍රමයෙන් නිවන් මාර්ගස් පෑදෙනවා. එයි සම්මා දිට්ඨි සම්මා සංකප්ප. සම්මා සංකප්ප දිනු කරන්න තමයි ඊගාවට බුදුරජාන් වහන්සේ දේශනා කළේ. එක දවසක් සුමානෙකට දවසක් කාමය නැතහැරීම පුරුදු කරන්න කියලා. පින්වත්නි එක කෑම වේලක් වළක්වන්නට. සුමානෙකට එක දවසක්. බුදුහාමුදුරුවෝ දේශනා කළා ඥාතකානංච සංඝෝ කියලා. අදුතරමේ ඕනෑම පවුලක රාත්‍රි කෑම වේලකට රුපියල් 50ක්වත් වැය වේවි. සාමාන්‍ය පන්ති. එතකොට රුපියල් 50 කියන්නේ මාසෙට රුපියල් 200ක්. අහිංසකයෙකුට උදව්වක් කරන්නට. ඒ වගේම තමන්ගේ ඥාතීන් ඉන්නව දුප්පත් අය. කොච්චර පෝසත් පවුලවල උනත් දුප්පත් අය ඉන්නවා. ඒ ඥාති වර්ගයාට උදව් කරන්න. මේ කාමයන් අතහැරීමක්. එක වේලක් නොකා ඉන්නවා කියන්නේ සුමානෙකට එක දවසක රාත්‍රී වේලක් නොකා ඉන්නවා කියලා කියන්නේ තමන් දිව පාලනය කළා. ඒ වගේම විශේෂණ අවශ්‍යයි බ්‍රහ්මචාරී වීම. ඕනෑම පවුලකට ස්වාමි භාර්යාවන්ට පුළුවන් එක දවසක් අදිෂ්ඨාන කරලා බ්‍රහ්මචාරීව ජීවත් වන්නට. පන්සලට ගියේ නැති වුණත් දැන් කියන්න පුළුවන් අපිට සතර පොයේ නිවාඩු නැහැ කියලා. නිවාඩු නැති වුණත් මේක සතර පොයේට පොයේ දවසම තෝරන්න ඕනෙත් නැහැ. එක දවසකට සුමානි කරන්න. අනිත් පොහේදා පන්සලකට යන්න පෙහෙවස් සමාදන් වෙන්න එතන මනස හැදෙන තැනක්. ඒක තමයි නිවන් මඟ. ඒ අතර පංචකාමයන් අකැප නැහැ පින්වත්නි. පංචකාමයන් කැපයි. පංචකාමයන් කැපයි ගිහියාට. නමුත් අනුන්ට දුක් තමන්ගේ සැපය අනුන්ට දුක පිණිස නොවිය යුතුයි. නමුත් පින්වත්නි කවදාවත් කිසිම දෙවියෙකුට යාඥා කළවත් නැත්තම් වෙනත් බජන් තියෙන තැනකට වගේ තැනකට ගිහිලා යාඥා කළවත් කිසි දවසක තමන්ට කම්සුව ලබන්න බෑ. මොකක්වත් ආරක්ෂාවක් පිහිටන්නේ නැහැ. තියෙන ආරක්ෂාවක් නැති වෙනවා. මොකද හේතුව පින්වත්නි මුලින් මතක් කළා අපි කර්මය දායාදේ කොටගෙනයි සිටින්නේ කියලා. මේ ටික මතක් කරනවා කෙටියෙන්. අපි උපදිනකොට අපේ ජනක කර්ම ශක්තියක් තියෙනවා. ඒ උපදින කර්මයට තමයි ජනක කර්මය කියලා කියන්නේ. සමහර දෙනාගේ මේ ජනක කර්ම ශක්තිය බලවත් අවුරුදු 200ක් වුණත් යන්නට. නමුත් ආයෙෂ එච්චර නැහැ. ඒ ජනක කර්ම ශක්තිය හොඳට බලවත් එකක් නම් එතනත්තා මේ ජීවත් වෙන කාල සීමාවම කිසිම දුකක් කරදරයක් නැතුව ජීවත් වෙනවා. එයා මොන පෞකාරකමක් මේ ආත්ම භාවයේදී කළත් එයාට විපතක් සිද්ධ වෙන්නේ නැහැ. එයා සැපෙන් ඉනවා. සමහරට එයා යදිනවා. මොකද තෘෂ්ණාවේ සීමාවක් නැහැනේ. කොච්චර තිබුණත් ප්‍රාර්ථනා කර කර ප්‍රාර්ථනා කර කර යදින එක ස්වභාවයක්. නමුත් එයා කරන ලද කුසල ශක්තිය නිසා සාංසාරය කරන ලද එයාට ලැබෙනවා. ඉතින් තවත් කෙනෙක් බාහිර විඳගෙන දකිනවා මෙයාට ලැබෙනවා කියලා. එතකොට මෙයා මේ පුද සත්කාර කරන හින්දා තමයි, පූජා කරන හින්දා තමයි, යාඥා කරන හින්දා තමයි මේ ලැබෙන්නේ කියලා. නෑ පින්වත්නි ලොකු වැරදීමක්. එහෙම නෙමෙයි ලැබෙන්නේ තමන් කරන ලද කර්ම ශක්තිය හේතු කරගෙන. ඒ වුණත් හිතන්න එපා ඒ තැනැත්තා කරන පාප කර්මයට විපාක දෙන්නේ නැහැ කියලා. මේ ආත්ම භාවයේ අවසානයේදී හරි ඊළඟ ආත්ම භාවයේදී හරි එයාට ඒ විපාක ලැබෙනවා. එයා වැරදි ක්‍රමවලින් හම්බ කරා නම් ඒ විපාකයට ලැබෙනවා.
නමුත් කරන පාපේ විපාකය මේ ආත්මේ නොලැබීමක් කර්මයේ හේතුවෙන් මොකද හේතුව ඒතනත්ත ශක්තිමත් කර්මයක් ඉස්සෙල්ලා ආත්ම භාවයේදී එයා කරලා තියෙන නිසා ඒ වගේම හැමෝටම එවැනි කර්ම ශක්තියක් නැහැ සමහර දෙනායි කර්ම ශක්තියෙන් දුර්වලයි ජනක කර්මය ඒ ජනක කර්මයේ දුර්වල ඇත්තන් සමහරකට කාලයක් පෝසත් වෙනවා කාලයක් දුප්පත් වෙනවා නමුත් ඒ ඇත්තන්ටත් තියෙනවා අපි කාටත් තියෙනවා ප්‍රවෘත්ති විපාක දෙන කර්ම ඒ කර්ම අතර තියෙන උපස්තම්භක කර්ම තියෙනවා උපපීඩක කර්ම තියෙනවා නමුත් අපට උපපීඩක නෙමෙයි අපට අවශ්‍ය වෙන උපස්තම්භක කර්ම අපි රැස් කරන ඕනේ කුසල කර්ම අපේ ජනක කර්ම ශක්තිය දුර්වල එකක් නම් අපි කරන උපස්තම්භක කර්ම වලින් කුසල ශක්තියන් වලින් අපිට ඒ උපස්තම්භක කර්ම ශක්තිය දිනු කරලා අර ජනක කර්ම ශක්තිය තහවුරු කරන්න පුළුවන් එතකොට එසේ ජනක කර්ම ශක්තිය තහවුරු වීම කියලා කියන්නේ තමන් කුසල දිනු කරනවා කුසල් ශක්තිය වඩනවා මෙතන මෙසේ කුසල් වඩනකොට අකුසල ශක්තියන් යටපත් වෙනවා අකුසල ශක්තියන් යටපත් වෙනකොට කුසල් ශක්තියන්ම ඉස්මතු වෙලා තමන්ට සහනය සැනසෙල්ල ලැබෙනවා ඒ වගේම පින්වත්නි දැනගන්නට මෙන්න මේ උදාහරණයක් මම පෙන්වන්නම් මේ පින්වතුන්ට ඔය පින්වතුන් ඔය එදමි කොහේ හරි යනකොට දකිවි තමන්ට අවශ්‍ය වටිනා පැල ඇටියක් මේ පැල ඇටිය වල් පඳුරු ඇස්සේ තියෙන්නේ මොකද කරන්නේ වල් පඳුරු ටික ඉවත් කරලා තමන්ට අවශ්‍ය පැල ඇටියට පෝෂණය කරනවා ඒ අවශ්‍ය පැල ඇටිය පෝෂණය කරලා ඒකට පොර දාලා ඒක වැඩෙනකොට ක්‍රමයෙන් ඒක යට තියෙන වල් පැල ඇටි ආදිය දුර්වල වෙලා යනවා සමහරක් ඒවා මැරිලා යනවා හොඳට වැඩෙනවා අර තමන්ට අවශ්‍ය පැල ඇටිය ඒක වැඩිලා අතුපතර දාලා ඒකෙන් තමන්ට සුවයක් ලැබෙනවා ඒ වගේම පින්වත්නි මේ අපේ ජනක කර්ම ශක්තිය කියන කුසල පැල ඇටිය හොඳ ආත්ම භාවයක් ලැබලා තියෙනවා මේ ආත්ම භාවය පෝෂණය කරන්නට බලන්න අන්ධයෙක් නෙමෙයි කොරෙක් නෙමෙයි බිහිරෙක් නෙමෙයි හොඳ පරමාර්ථ මිනිස් ජීවිතයක් ලැබලා තියෙනවා බලන්න ලෝකයේ හා සම්බන්ධ කරලා කොච්චර අන්ධයන් කොරුන් බිහිරන් ආදීන් ඉන්නවද කියලා ඒ අතර පෙරිලා ආපු මනුෂ්‍ය ජීවිතයක් තියෙනවා හොඳ මනුෂ්‍යත්වයක් තියෙනවා ඇයි අකුසල් ගැන හිතන්නේ කරන ලද අකුසල් ගැන හිතන්න ඕනෙම නැහැ ඒවා කරලා ඉවරයි අකුසලය නෙමෙයි දැන් තියෙන්නේ හොඳ කුසලයකින් මේ මිනිසත් බව ලැබලා තියෙනවා ඒක අඩුපාඩුකම් තියෙන පුළුවන් ඒ අඩුපාඩුකම් සකස් කරන්න ඕනේ මේ කුසල ශක්තියක් ලබාගෙන තියෙන වෙලාවේ මේ කුසල පැල ඇටිය කුසල් වර්ධනය කරමින් පෝෂණය කරන්නට හොඳට කුසල් කරන්නට එතකොට අර අකුසල ශක්තියින් යටපත් වෙලා යනවා යටපත් වෙලා සැපේ සහනය සැලසෙනවා ඒ අනුව කටයුතු කරමින් අගරදුලකන් දුරු කරන්නට ගුණධර්ම වඩා සිතුවා ගන්නට හැම දිනාටම මේ උතුම් තෙරුවන්ගේ අනන්ත ගුණානුභාවයෙන් ඉතාම කරුණාවෙන් මෛත්‍රියෙන් ආශිර්වාද කළා සෙත්පතනවා ආකාසත්තා ජිබුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සං සදා